අපි හැමෝම වගේ දැනුවත් හෝ නොදැනුවත්ව හැමදාම පාම් ඔයිල් පරිභෝජනය කරනවා. ඉතින් ඇත්තටම මේව ශරීරයට අහිතකරයිද? පාම් ඔයිල් කියන්නේ මොනවද? මේව හදන්නේ කොහොමද? ඒවයි තියෙන සෞඛ්‍යමය බලපෑම මොනවද? වගේ මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරමු. ඔයා තාමත් අපේ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Palm oil කියලා කියන්නේ palm gas කියලා හඳුන්වන මේ gas වල හැදෙන ගෙඩි වලින් ගන්න තෙල් වලට. කටුපෝල් කියලා ලංකාවේදී හඳුන්වන්නේ මේ gas වර්ගයම තමයි. මේවත් vegetable oil ගණයටම තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ශාකමය කොටස් භාවිත කරලා හදන තෙල් වර්ගයක් නිසා. සමහර විට ඔයා දැකලා ඇති වෙළඳ පොලේ තෙල් විකුණනකොට එළවලු තෙල් සහ පොල් තෙල් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒත් හරි විදිහට නම් පොල් තෙල් කියලා කියන්නේ එළවලු තෙල් වර්ගයක්ම තමයි. මොකද පොල් කියන්නේ ශාකයකින් ගන්න තෙල් වර්ගයක් නිසා. කොහොම වුණත් දැනට ලෝකේ තියෙන මිලියන අඩුම edible oil වර්ගය තමයි palm oil කියන්නේ. ඒ නිසා එළවලු තෙල් කියන නමින් බහුලවම පොලේ තියෙන්නේ මේ පාම් ඔයිල්ම තමයි. ලෝකෙ වැඩිපුරම පරිභෝජනය කරන edible oil වර්ගයේ විදිහට පාම් ඔයිල් හඳුන්වන්න පුළුවන්. වසරකට මුළු ලෝකෙම පරිභෝජනය කරන පාම් ඔයිල් ප්‍රමාණය ලෝකේ ඉන්න මිනිස්සු ගණන් බෙදුවම උත්තරේ සටහන් වෙන්නේ කිලෝ 8ක් විදිහට. ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම average එකක් විදිහට වසරකට පාම් ඔයිල් කිලෝ 8ක් විතර පරිභෝජනය කරනවා. ඉතින් මොනවයිද මේ පාම් ඔයිල් තියෙන්නේ? ඇත්තටම මේ මාතෘකාව මේ විදිහට කිව්වොත් වඩා ලේසි වෙයි. මොනවයිද පාම් ඔයිල් නැත්තේ? අපි එදිනදා පරිභෝජනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු වර්ග, සබන්, කේක්, බිස්කට්, අයිස්ක්‍රීම්, ශනික noodles, chocolate, bakery නිෂ්පාදන වගේ මේ හැම දෙයකම palm oil අඩංගු වෙනවා. ඒත් ඔය ෂැම්පු බෝතලයක් හරි සබන් කැටයක් හරි එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක් හරි අරන් බැලුවොත් ඒකේ අඩංගු ද්‍රව්‍ය විදිහට palm oil සඳහන් නොවෙන්න පුළුවන්. මොකද palm oil හඳුන්වන්න වෙළඳ ආයතන විසින් විවිධ නම් භාවිත කරනවා. vegetable oil, vegetable fat, palmate, glycerol, stearic acid, palmitic acid, ethyl palmitate, sodium kernelate. මේ තියෙන්නේ ඒ නම් අතරින් ඉතාම සුළු ප්‍රමාණයක්. වෙළඳ උපක්‍රමයක් විදිහට වෙන්න ඇති මේ විදිහට නම් ගොඩක් භාවිත කරන්නේ. පාම් ඔයිල් නිෂ්පාදනය කරන්නේ කටුපෝල් කියලා හඳුන්වන මේ ශාකයේ හැදෙන ගෙඩි වලින්. බටහිර අප්‍රිකාවට ආවේණික ශාකයක් තමයි කටුපෝල් කියලා කියන්නේ. කොහොම වුණත් ලෝකේ කටුපෝල් වගාවෙන් 85%ක්ම තියෙන්නේ ඉන්දුනීසියාව සහ මැලේසියාව ආශ්‍රිතව. ඔය දක්ෂිණ අධිවේගී මාර්ගේ ගිහිලා තියෙනවනම් ලංකාවේ තියෙන කටුපෝල් වගාවලුත් දැකලා ඇති. කොහොම වුණත් මේ කටුපෝල් වගාව සඳහා නිවර්තන වැසි වනාන්තර එලි කිරීම ලෝකයටම දැඩි තර්ජනයක් වුණා. ඒ නිසා පරිසර සංවිධාන පවා මේ සඳහා මැදිහත් වෙලා විවිධ ඊතරීදී පවා ගෙනාවා. කොහොමුණත් මේ පාම් ඔයිල් වල තියෙන විශේෂත්වය තමයි වැඩි පලදාවක් ලැබීම. ඒ කියන්නේ කටුපොල් වගාවේ අක්කරයකින් නිෂ්පාදනය කරන ඔයිල් ප්‍රමාණයම නිෂ්පාදනය කරන්න නම් වෙනත් vegetable oil නිපදවන ශාකවලට අක්කර 10ක්වත් අවශ්‍ය වෙනවා. මේ හේතුව නිසාම තමයි පාම් ඔයිල් වල මිලත් මෙතරම් පහළ මට්ටමක තියෙන්නේ. පාම් ඔයිල් කියන්නේ පිළිකාකාරකයක්. පාම් ඔයිල් කන්න හොඳ නැහැ වගේ දේවල් සමහර විට ඔය අහලා ඇති. මේ සම්බන්ධයෙන් ලෝකේ පුරාම විවිධ පරීක්ෂණ වාර්තා පළ වෙලා තියෙනවා. එංගලන්තයේ කරපු එක පරීක්ෂණයකින් කියවෙන විදිහට අධික උෂ්ණත්වයට රත් කරපු පාම් ඔයිල් ආහාරයට ගැනීම පිළිකා කාරකයි. ඒ නිසා තමයි මාගරින් භාවිත කරලා ආහාර වර්ග බදින්න එපා කියලා කියන්නේ. ඔයා දන්නව ඇති මාගරින් කියලා කියන්නේ මුදවපු එළවලු තෙල් කියන එක. බටර් සහ මාගරින් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වර්ග කියන එකත් හොඳින් මතක තියාගන්න. කොහොම වුණත් අද වන විට අපිට පාම් ඔයිල් ආහාරයට නොගෙන ඉන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ නිසා හැකිතරම් අවම මට්ටමින් මේව පරිභෝජනය කිරීම හැම අතින්ම හොඳයි. මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.